गुरत्वाकर्षण अनुग्रहालोक्याको विनात् ओनैम वस्तुवाक् एहि केन्द्रीय देशट अदगनीमे बलयै गुरुत्वाकर्षण बलय मगिन् सौरग्रह मण्डले ग्रहालोक सियल्लम सूर्यावटा कक्षगतव तबा गन्नवा गुरुत्वाकर्षणे तमै मे पोळवेन अपिव आहसर विसिवेने नैतिवेन्न अलवल तियागन्ने कियला अपिट सरलव हंदुन्वन्नत् पुलुवन् मेहिन्द सामान्य मनुष्येक्ट पृथ्वीदि उडपणिन्न पुलुवन् अडि एकहमारक् वगे उसकट वितरै හැබැයි අපිට සිකුරු සෙනසුරු වගේ ග්‍රහලෝක වල ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඒව වලදී අපිට කොච්චර උඩපණින්න පුළුවන් වෙයිද කියලා ඔබ හිතලා තියෙනවද අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ දැනට අඳුනගෙන තියෙන එක එක ග්‍රහලෝක වලදී වගේම චන්ද්‍රයන් මතදී මිනිස්සෙක්ට කොච්චර උසකට උඩපණින්න පුළුවන් වෙයිද කියන එක ගැන වගේම අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන ඔබ මීට කලින් අහලා නැති කරුණු ගොඩක් ගැන මේ වීඩියෝ එක බලන ඔබ channel එකට අලුත් කෙනෙක් නම් සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කරන මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගමු අංක 1 බුධ ග්‍රහය සූර්යාට ළඟම ග්‍රහලෝකයේ බුධ නිසා මුලින්ම අපි බුධ ග්‍රහය ගැන කතා කරමු බුධ ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණයට වඩා භාගයකටත් වඩා අඩුයි මේ හේතුව හින්දා බුධ ග්‍රහයාගේදී අපිට අඩි 4ක් වගේ උසකට උඩපණින්න පුළුවන් හැබැයි මෙහෙම උඩපණින්න පුළුවන් වෙන්නේ ඔබට බුධ ග්‍රහයාගේ තියෙන අධික උෂ්ණත්වයේ ඉවසගෙන ඉන්න පුළුවන් වුණොත් විතරයි සූර්යාලෝකයේ වැටෙන පැත්තේ බුධ ග්‍රහයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 427ක් වගේ වෙනවා एक हरियट गिनिकांदक लावा उड़ हिटगे निन्वा वगे तमाई रात्री काले उनात में ग्रहालोके उष्णत्वय उपरिम अडुवेनि सेल्सियस अंशक 138 वेनकन वितराई ए वगेम मे बुध ग्रहयागे एक दवसक पृथ्वीये दवस 176कट समान वेनवा अंक 2 सिकुरु ग्रहय ईलंगट अपि कथा करन्ने सिकुरु ग्रहय गन मे सिकुरु ग्रहयागे गोडक प्रचंड वलाकुळु तिब्बे नैत्नम अपिट पृथ्वीये उनात मेतन इंदला दकिन्न पुळुवन मे वलाकुळु वलिन हरितागार आचरण क्रियावलिय सिदु करला සිකුරු ග්‍රහයාව ගොඩක් උණුසුම් කරනවා. ඒ වගේම මේ සිකුරු ග්‍රහයාගේ ඔබට උඩපණින්න පුළුවන් වෙන්නේ අඩි 1.7ක් වගේ උසකට විතරයි. ඒකට හේතුව තමයි මේ සිකුරුගේ ස්කන්ධය වගේම විශාලත්වයත් පෘථිවියට ගොඩක් සමාන වෙන එක. මෙහෙම විශාලත්වයෙන් සමාන වුණාට වෙන කිසිම දෙයකින් නම් පෘථිවියට මේ සිකුරු ග්‍රහයාව සමාන කරන්න බෑ. සිකුරු ග්‍රහයාගේ අහසේ තියෙන වලාකුළු වලින් වැස්ස විදියට වහින්නේ සල්ෆියුරික් කියන අම්ලය විතරයි. අංක 3 චන්ද්‍රයා. ඊළඟට අපි අපේ චන්ද්‍රයා ගැන කතා කරමු. हांदे गुरुत्वाकर्षणे पृथ्वीय गुरुत्वाकर्षणे वडा पहेन एककटत् वडा अडुई एनिसा अपिट हांदेदी अडि नव्याक विथर उसकट उडपणिन्न पुलुवन पृथ्वीये इंदला गुडक दुरिन तिबुनात अपे पृथ्वीये सागरवल वडदी बादिय एति करन्नेत मे हांद कियन कोट एक एत्तटम पुदुमयक नेद ए वगेम मे हांद हेम दवसकम वगे पृथ्वीयेन टिक टिक एतट यनवा अपि अवुरुदु मिलियन गानक पुरावट मे हांदट वेला पृथ्वीये दिहा बलागन हिटियोत ए विदिहट हांद एतट यन हेटि अपिट अपे एस देकेन्म बलागन्न पुलुवन वेई अंक 4 अंगारु ඊළඟට අපි යන්නේ ළඟදිම මිනිසු ඇත්තටම යන්න ඉන්න අඟහරු ග්‍රහයා ළඟට මේ අඟහරු ග්‍රහයාට ගිහින් ඔබ උඩපැන්නොත් අඩි 4ක් වගේ උසට ඔබට උඩපණින්න පුළුවන් මේ අඟහරු ග්‍රහයාට වායුගෝලයක් තිබුණත් ඒක පෘථිවියේ වායුගෝලයට වඩා ගොඩක් තුනි අනාගතයේ කවදා හරි දවසක අඟහරු ග්‍රහයාගේ ඉඳලා ඉර බැහැගෙන යන දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන් වුණොත් ඉර ගොඩක් ලස්සනට නිල් පාටට තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි ඒ වගේම අපිට මේ අඟහරු වල ඉඳන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන උසම කන්ද වෙන ඔලිම්පස් මොන්ස් කඳු වැටිය බලා ගන්නත් පුළුවන් වෙනවා. කන්දක් කිව්වට ඇත්තටම මේක ගිනි කන්දක්. ඒ වගේම මේ කන්ද ඉවරස් වගේ 3 ගුණයක් විතර උසයි. අංක 5 ෆෝබෝස්. ඊළඟට අපි අඟහරුගේ චන්ද්‍රයන් දෙන්නගෙන් එක්කෙනෙක් වෙන ෆෝබෝස් වලට යමු. මේ චන්ද්‍රයාගේ දිනම් උඩපණින්න තියා අපි හිතන්නවත් හොඳ නෑ. මොකද මේ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය ගොඩක් දුරල හින්දා අපි පාවෙලා අභ්‍යවකාශයටම යන්න පුළුවන්. සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අනිත් චන්ද්‍රයෙක් බැලුවම මේ ෆෝබෝස් ගොඩක් පොඩි. හරියට නිකන් උල්කාපාත කෑල්ලක් වගේ. ඒ වගේම පෘථිවියේ ඉඳලා අපේ චන්ද්‍රයාට තියෙන දුරට වඩා සිය ගුණයක් විතර අඟහරුට ළඟින් තමයි මේ චන්ද්‍රයා පිහිටලා තියෙන්නේ. ඒ හේතුව හින්දා කවදා හරි දවසක මේ චන්ද්‍රයා අඟහරු උඩට කඩාගෙන වැටිලා සෙනසුරු ග්‍රහයාගේ වගේ වලලු මේ අඟහරුටත් ලැබෙයි කියලා විද්‍යාඥයෝ අනුමාන කරනවා. අංක 6 සීරීස් ඊළඟට අපි කතා කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන විශාලතම ග්‍රාහකය වන සීරීස් ගැන. මේ ග්‍රාහකය කොච්චර ලොකුයිද කියනවා නම් පස්සේ කාලයක මේක වාමන ග්‍රහයෙක් කියලා පවා හැඳින්නුවා. මේක හරියටම පීටලා තියෙන්නේ අඟහරු වගේම බ්‍රහස්පති කියන ග්‍රහයෝ දෙන්න මැද්දේ කියලා අපිට කියන්න පුළුවන්. මේ වාමන ග්‍රහයාගේදී අපි උඩපැන්නොත් අපි අඩි 52ක් වගේ උසකට ගිහින් ආපහු හැමිට ග්‍රාහකයේ මතට වැටෙනවා. එක පිම්මකින් අඩි 52ක් උඩට යනවා කිව්වම අපූරුයි නේද? අංක 7 බ්‍රහස්පති ඊළඟට අපි යන්නේ බ්‍රහස්පති ග්‍රහයා ළඟට. වායු යෝධයෙක් කියලා හඳුන්වන මේ ග්‍රහලෝකයට පෘථිවිය වගේ අඩිය තියන්න පුළුවන් වෙන හයිය පොලොක් නැහැ. ඒ නිසා මේ ග්‍රහලෝකයේදී උඩපණින එක කරන්න බැරි වැඩක්.
හැබැයි ඔබ මොකක් හරි ආධාරකයක් උඩට වෙලා උඩ පැන්නොත් උපරිම ඔබ උඩ යන්නේ අඩි 0.6ක් වගේ විතරයි. මේ බ්‍රහස්පති කියන්නේ පෘථිවියට වඩා දසගුණයක් විශාල වගේම 300 ගුණයකටත් වඩා ඉස්කන්දිනුත් වැඩි ග්‍රහලෝකයක් වෙනවා. මේ හේතු හින්දා බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණය ගොඩක් වැඩි. ඒ වගේම මේ බ්‍රහස්පති ග්‍රහලෝකයේ සියවස් ගණනාවක ඉඳලා තියෙන කුණාටුවකුත් තියෙනවා. කාලයත් එක්ක මේ කුණාටුව පුංචි වුණත් දැනට නම් අපේ මේ මුළු පෘථිවියම මේ කුණාටුව ඇතුලේ ගිල්ලන්න පුළුවන්. අංක 8 ගැනීමීඩ්. ඊළඟට අපි කතා කරන්නේ ගැනීමීඩ් කියලා හඳුන්වන එහෙමත් නැත්නම් බ්‍රහස්පති ග්‍රහයාට ඉන්න විශාලතම චන්ද්‍රයා ගැන. මේ චන්ද්‍රයාගේ ඝන මතුපිටක් තියෙන හින්දා ලේසියෙන්ම අපිට මේ චන්ද්‍රයාගේදී අඩි 10ක් විතර උසට උඩ පනින්න පුළුවන්. මේ චන්ද්‍රයා විතරක් බුධ ග්‍රහයාට වඩා විශාලයි. ඒ වගේම මේ චන්ද්‍රයාගේ මතුපිට හැදිලා තියෙන්නේත් අයිස් වලින්. හැබැයි මේ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ තියෙන ලාවා පිරුණු කුහරයක් හින්දා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන චන්ද්‍රයන්ගෙන් ප්‍රබලම ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙන්නේත් මේ චන්ද්‍රයාටම තමයි. අංක 9 සෙනසුරු. ඊළඟට අපි කතා කරන්නේ සෙනසුරු ගැන. මේ සෙනසුරු කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න දෙවැනි වායු යෝධයා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ සෙනසුරු බ්‍රහස්පතිට වඩා පොඩ්ඩක් පොඩි. සංඛ්‍යාවක් විදිහට මේ සෙනසුරු ඇතුළට අපේ චන්ද්‍රයෝ 9 හමාරක් දාන තරම් සෙනසුරු විශාලයි. මේ සෙනසුරුගේ මතුපිටත් උඩ පනින්න පුළුවන් තරම් ශක්තිමත් වුණා නම් අපිට සෙනසුරුගේදී අඩි 1.4ක් වගේ උසකට උඩ පනින්න පුළුවන් වෙනවා. ඒ උස පෘථිවියේ සාමාන්‍යයෙන් අපිට පනින්න පුළුවන් උසට සමාන වෙනවා. මේ සෙනසුරු වැඩියෙන්ම ජනප්‍රිය වෙන්නේ මේ ග්‍රහය වටේ තියෙන වළලු වලට. මේ වළලු හැදිලා තියෙන්නේ කාලයත් එක්ක එක එක අභ්‍යවකාශ වස්තු මේ සෙනසුරුගේ ගැටුණ නිසායි. ඒ වගේම මේ සෙනසුරුට චන්ද්‍රයෝ 62ක්ම ඉන්නවා. අංක 10 ටයිටන්. ඊළඟට අපි කතා කරන්නේ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වෙන ටයිටන් ගැන. මේ චන්ද්‍රයාගේ මතුපිට ඉඳන් ඔබට අඩි 11ක් වගේ උසකට උඩ පනින්න පුළුවන්. චන්ද්‍රයෙක්ගේ හැටියට සාමාන්‍ය ඝනකම වායුගෝලයක් මේ ටයිටන් චන්ද්‍රයාට තියෙනවා. ඒ වගේම මේ වායුගෝලයේ වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන්ම තමයි. මේ චන්ද්‍රයාගේ මතුපිට සම්පූර්ණයෙන්ම වගේ හැදිලා තියෙන්නේ අයිස් වලින්. විද්‍යාඥයෝ කියන විදිහට යටින් තද පාෂාණ වලින් හැදුන ස්තරයකුත් ඊටත් යටින් ද්‍රව විදියට වතුරත් මේ ටයිටන් චන්ද්‍රයාගේ තියෙනවලු. මේ ටයිටන් චන්ද්‍රයාගේ තියෙන විශේෂම කාරණාව වෙන්නේ මේ චන්ද්‍රයා මතුපිට තියෙන ගිනි කඳු වලින් එළියට පිට කරන්නේ ලාවා වෙනුවට අයිස් වෙන එක. මේ ටයිටන් චන්ද්‍රයාගේ තියෙන විශේෂම කාරණාව වෙන්නේ මේ චන්ද්‍රයා මතුපිට තියෙන ගිනි කඳු වලින් එළියට පිට කරන්නේ ලාවා වෙනුවට අයිස් වෙන එක. අංක 11 යුරේනස්. ඊළඟට අපි කතා කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන යුරේනස් ගැන. මේ ග්‍රහලෝකයේ වායුගෝලයේ වගේම කබලත් ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ අයිස් වලින්. ඒ වෙනස ඇරෙන මේ ග්‍රහලෝකයක් බ්‍රහස්පතිට වගේම සෙනසුරු ග්‍රහලෝක වලට සමාන වෙනවා. මේ ග්‍රහලෝකයේදී උඩ පැන්නොත් අපිට අඩි 1.7ක් වගේ උසකට උඩ පනින්න පුළුවන්. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක වලින් අඩුම උෂ්ණත්වයක් තියෙන්නේ මේ යුරේනස් වල. ඒක සෙල්සියස් අංශක -227ක් වෙනවා. උදාහරණයක් විදිහට මේ යුරේනස් ග්‍රහය ද්‍රව නයිට්‍රජන් වලටත් වඩා සීතලයි. ඒ නිසා අපි මේ ග්‍රහලෝකයට ගියොත් ඉන්න තැනම නිකන්ම ගල් වෙලා යයි. අංක 12 නෙප්චූන්. අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නෙප්චූන් ග්‍රහය ගැන. මේක අපිට යුරේනස් ග්‍රහයාගේ සහෝදරයා කියලා උනත් හඳුන්වන්න පුළුවන්. වැඩිපුරම අයිස් වලින් හැදුන මේ ග්‍රහලෝකයේ යුරේනස් වලට වඩා පොඩ්ඩක් පොඩි. හැබැයි මේ ග්‍රහලෝකයේ ස්කන්ධය වැඩි නිසා ගුරුත්වාකර්ෂණයත් වැඩි වෙලා අපිට උඩ පනින්න පුළුවන් වෙන්නේ අඩි 1.3ක් වගේ උසකට විතරයි. ඒ වගේම මේ නෙප්චූන් ග්‍රහයාගේ එක අවුරුද්දක් පෘථිවියේ අවුරුදු 165කට සමාන වෙනවා. ඒකට හේතුව තමයි පෘථිවියට සූර්යාගේ ඉඳලා තියෙනවට වඩා 30 ගුණයක වැඩි දුරක් මේ නෙප්චූන් ග්‍රහයාට තියෙන එක. ඒ වගේම විද්‍යාත්මකව ඔප්පු කරන විදිහට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අවසාන ග්‍රහලෝකයක් මේ නෙප්චූන්ම තමයි. අංක 13 ට්‍රයිටන්. අපි ඊළඟට කතා කරන්නේ ට්‍රයිටන් කියලා හඳුන්වන මේ නෙප්චූන් ග්‍රහයාගේ තියෙන චන්ද්‍රයෙක් ගැන. මේ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය සාමාන්‍ය විදිහට තියෙන නිසා අපිට අඩි 19ක් වගේ උසකට උඩ පනින්න පුළුවන්. නෙප්චූන් ග්‍රහයා භ්‍රමණය වෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි මේ චන්ද්‍රයා භ්‍රමණය වෙන්නේ. ඒ නිසා එහෙම ලක්ෂණයක් පෙන්වන අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන එකම චන්ද්‍රයා තමයි මේ ට්‍රයිටන් කියලා හඳුන්වන්නේ. අංක 14 ප්ලූටෝ. ඊළඟට අපි කතා කරන්නේ අඳුරු තනි වාමන ග්‍රහයා වෙන ප්ලූටෝ ගැන. මේ ප්ලූටෝගේ ගුරුත්වාකර්ෂණය කලින් අපි කතා කරපු ට්‍රයිටන් චන්ද්‍රයාටත් වඩා අඩු නිසා අපිට වගේ උසකට උඩ පනින්න පුළුවන්. ග්‍රහලෝකයක් කියලා සලකන තරම්වත් විශාලත්වයක් මේ ප්ලූටෝට නැහැ. ඒකට හේතුව තමයි අපේ චන්ද්‍රයාටත් වඩා මේ ප්ලූටෝ කුඩා වෙන එක. ඒ වගේම මේ ප්ලූටෝට කාලයකට ඇති වෙන වගේම තවත් කාලයකට නැති වෙන වායුගෝලයක් තමයි තියෙන්නේ. ප්ලූටෝ සූර්යයා දිහාවට ලං වෙනකොට මේ ප්ලූටෝගේ මතුපිට තියෙන අයිස් දිය වෙලා ඒ වාගෙන් වායුගෝලයක් හැදෙනවා. හැබැයි අහපව් සූර්යාගෙන් ඈතට යනකොට ඒ හැදෙන වායුගෝලය ඝනීභවනය වෙලා ආපව් අයිස් බවට පත් වෙනවා. අන්න එහෙමයි මේ ප්ලූටෝගේ වායුගෝලය ඇති වෙන එකයි නැති වෙන එකයි සිද්ධ වෙන්නේ. අද වීඩියෝ එකෙන් අපි කතා කළේ වෙනස්ම මාතෘකාවක් වෙන අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක වගේම චන්ද්‍රයන්ගේ මතුපිට ඉඳන් කොච්චර උසකට අපිට උඩ පනින්න පුළුවන් වෙයිද කියන එක ගැන.
මේ උඩ පනින්න පුළුවන් උස වගේම අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන ඔබ නොදන්න කරුණු ගොඩක් මේ වීඩියෝ එකෙන් ඔබ දැනගන්න ඇති. අද අපි කතා කරපු සෞරග්‍රහ මණ්ඩලය ගැන කරුණු අතරින් ඔබ වැඩියෙන්ම පුදුම වුණේ මොන කරුණටද කියලා අපිට පහලින් කමෙන්ට් කරලා කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.